අයිතියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රතිේ සිරස්තල වෙත ගෑස් නැවක් කොළඹ වරායට බොරු කියන මාධ්‍ය ගැන සජිත්ගේ හෙළිදරව්ව ඒ පචවාහිනි කණ්ඩායමක් දැන් බොරු කතාවක් ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වගේ එකට එකඟ වෙලාලු මොන කොන්දේසිද කාගේ කොන්දේසිද ආයෝජන නංවන්න නේපාලයේ සමග ගිවිසුමක් වසර 100කට පසු මතු වූ සුන්බුල් ගෑස් හිගය මෙම සතිය තුල අවසන් වනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා ලිට්‍රෝ සමාගමින් ගෑස් මෙට්‍රික් ටොන් 12000ක හදිසි මිලදී ගැනීමක් සිදු කරනවා ඒ අනුව අද දිනේද ගෑස් මෙට්‍රික් ටොන් 3600ක නැවක් මෙරටට පැමිණීමට නියමිත බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ලිට්‍රෝ ගෑස් සමාගම මෙම හදිසි මිලදී ගැනීම සඳහා යොමු වී ඇති අතර අදාළ ගෑස් තොග කඩිනමින් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතයි ගෑස් මෙට්‍රික් ටොන් 3600ක් කරගත් නැවක් පසුගිය සෙනසුරාදා මෙරටට සේන්දු වුණා අද පැමිණෙන ගෑස් නැවට අමතරව ලබන සෙනසුරාදාද මෙට්‍රික් ටොන් 3600ක නැවක් පැමිණිණු ඇති තවත් ගෑස් මෙට්‍රික් ටොන් 6000 වගේ වූ නැව් දෙකක් ලබන සතිය තුලදී දිවයිනට ළඟා වීමට නියමිතයි ඒ අනුව සැපීමේදී තිබූ අඩුපාඩු මෙම සතිය තුලදී අවසන් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මේ පිළිබඳ අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසද රජය ජනතාවට දැනුම් දෙනවා මේ අතර ගෑස් හිඟය අවස්ථාවක් කරගනිමින් වැඩි මිලට ගෑස් අලෙවි කරන විලඳුන් 40 දෙනෙකු මෙවන විට අත්අඩංගුවටගෙන තිබෙනවා 2019 පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ඊයේ ආරම්භ කෙරුණා. එහි සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ලබන 7 වනදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. ඒ යුක්තියට සම ප්‍රවේශය සහ නීතියේ පාලනය යන තේමාවෙන් වසර 3කට වරක් පැවැත්වෙන මෙම හමුවට සමස්ත පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන් හා නීතිපතිවරුන් සහභාගී වී සිටිනවා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ද්විපාර්ෂික පදනමකින් පැවැත්වෙන පළමු රැස්වීමයි. මෙම රැස්වීම අවසන් වරට පැවැතුණේ බහමාස් දූපත්වල කසාවෝ නුවරදී. අමාත්‍ය තලතා අතිකොරළ මහත්මියද මෙම හමුවට සහභාගී වී සිටිනවා. දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරිපැය 6 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි තද සුළං සහ මුහුද රළුවන බැවින් දිවර සහ නාවික ප්‍රජාව දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. දිවයිනට ඊසාන දිසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 12.6ක් නැගෙනහිර දේශාංශ 91.2ක් ආසන්නව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී පවතිනවා. එය ඉදිරිපැය 6 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි, ගිගුරුම් සහිත වැසි සමග තද සුළං වගේම රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වෙනවා. දිවයින සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳ ඉතාවදානයෙන් කටයුතු කරන්න කියලා මතක් කරන්න කැමැතියි. කොළඹ සිට හම්බන්තොට සහ මලකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල අද දිනේ තනින් තන වැසි හෝ කිගුරුම් සහිත වැසි ඇතිවේවි. බාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිදු දක්වා වන දිශාවලින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 අතරයක් ගන්නවා. අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළං වායඹ සිට උතුරු දක්වා වන දිශාවලින් හමා යන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 15-30 අතරයක් ගන්නේවි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විටම මුහුදු ප්‍රදේශවල 60 කිලෝමීටර් 70-80 පමණ දක්වා තාවකාලිකව තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වෙන්න පුළුවන්. ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යන මඟ හැදුනා
ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ඒ මහතාගේ ජයතහවුරු කිරීමේ ජනහමුවක් අමතමින් මහියංගන නගරයේදී ඊ රාත්‍රියේ මෙම ජනහමුව පැවැත්ුණා. ඒ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ සියවන ජනහමුව මෙයයි. මැතිමතිවරු නැතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. දැන් අලුත්ම කතාවක් අපේ ප්‍රතිවාදියා ප්‍රමුඛ අර පචවාහිනී කියලා ඉන්නේ හැමදාම පෙන්වන්නේ පචවාහිනියෙන් පච ටික මේ පචවාහිනී කණ්ඩායමක් දැන් බොරු කතාවක් ගොතනවා සජිත් ප්‍රේමදාස කොන්දේසි වගේ එකට එකඟ වෙලාලු මොන කොන්දේසිද කාගේ කොන්දේසිද මං ඔබතුමන්ලට කියන්න කැමතියි මට අපේක්ෂකත්වය දෙනකොටත් කොන්දේසි දාන්න ආවා මං කිව්වා තියාගන්න කොන්දේසි ටිකයි අපේක්ෂකත්වයයි කියලා මම එකක් කියන්න කැමතියි මම කිසිම කෙනෙකුට යට වෙන්නේ නැහැ මට හොඳට කොන්ද බන දිනවා මම කොන්දේසි පස්සේ යන්නේ නැහැ මම රට විකුණන්නේ නැහැ මම ජාතිය විකුණන්නේ නැහැ මම ආගම විකුණන්නේ නැහැ හිතවත් මිත්‍රවරුනි සජිත් ප්‍රේමදාස කිසිම දවසක ජම්මේ විකුණන්නේ නැහැ කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ පච වාහිනී වලට ලොකු උමනාවක් තියෙනවා හිර ගෙවල් වල කාලේ ගත කරන ඇත්තොන්ව තමන්ගේ මිනිහව පත් කරලා හිර ගෙදරින් එළියට ගන්න ඔන්න රහස ඔන්න පච වාහිනී වල රහස හිරේ ඉන්න ඇත්තොන්ව එළියට දමා ගන්න මොකද කරන්නේ සජිත් ප්‍රේමදාසට මඩ ගහනවා මම කියනවා පච වාහිනී වලට ඇතිතරම් මඩ ගහන්න ඕන තරම් චරිත ඝාතනය කරන්න ඕන දෙයක් කරන්න සජිත් ප්‍රේමදාසට හැම දෙයක්ම දරා ගැනීමේ හයිය තියෙනවායි කියලා මම මේ අවස්ථාවේ කියනවා මම එකක් කියන්න කැමතියි මට කවුරු හරි සහයෝගය ලබා දෙනවා නම් ඒ ස්වකීය කැමැත්තෙන් ලබා දෙන්නේ මම එකෙක් කෙනා පස්සේ පින්සෙන්දු වෙන්න ගිහිල්ලා නැහැ එකෙක් කෙනා පස්සේ ගිහිල්ලා ඔයාට අරව කරලා දෙන්නම් මේව කරලා දෙන්නම් ඔයාගේ ඡන්ද මල්ල මට දෙන්නේ කියලා ඒ සුපුරුදු හිරිකිත දහකරා දේශපාලනය සජිත් ප්‍රේමදාස කිසිම දවසක කරන්නේ නැහැ හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා ඔබත් මම මුළු රටක් කරන අද එක්ව නගමු ජය ජය ഘോഷා මෙතර සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීමේ ජනහමුවක් මැදිරිගිරිය නගරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය ජනතා නියෝජිතින් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවට එක් වුණා. විශාල පිරිසක් මෙම ජනහමුවටද එක්ව සිටියා. සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ තවත් ජනහමුවක් පැවැත්ුණේ බකමූණ මහවැලි ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය ජනතා නියෝජිතින් රසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජනහමුවටද එක් වුණා. මේ රටේ වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රියාත්මක වුණු මේ අලිමිනිස් ගැටුම තිරසරව විසඳන්නට සජිත් ප්‍රේමදාස ජාතික සැලැස්මක් ගෙන ඇවිල්ලා අනිවාර්යෙන්ම පළවෙනි මාස 6-12 ඇතුළත මේ රටේ වනාලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක් ලබා දීලා මිනිස් ජීවිත අහිමිවීමත් ඒ වගේම සතාසි උපාවාගේ ජීවිත අහිමිවීමත් අපි අවම කරන්නට දැවැන්ත පියවරක් ගන්නවයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඉහළ ඇලහැර වාරි ව්‍යාපෘතියේ මගින් ඉරණමඩු යාපනය දක්වා ජලය ලබා දෙන වැඩසටහන තුළ මම අදහස් කරනවා දමන යාය, වෙරන් කටුව, දමුණු කැලේ, තේක් කුළුම යනාදී වැව් සහ ජනපද ආවරණය කරමින් ඒ ජලය ලබා දීමේ අලුත් වැඩසටහනට නායකත්වය ලබා දෙන්නට මේ පොළොන්නරු පුරවරෙන් පෝෂණය වුණු අදහස් වලින් මම දැවැන්ත කෘෂි කර්මාන්ත විප්ලවයක් අපේ රටේ කරනවා. වීවලට පාර්ලිමේන්තුවේ නීතිගත මිල රුපියල් 50ක මිලක් අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි රටේ නීතිය බවට පත් කරනවා. මේ රටේ බිහිවුණු කිසිම ජනාධිපතිවරයෙක් නායකවරයෙක් නොකරපු කෘෂි කර්මාන්ත විප්ලවයක් මම ආරම්භ කරනවා. දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම මෙන්ම නගා සිටුවීම වෙනුවෙන් රජ මැදිහත්ව ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රටේ ආර්ථිකය වර්ධනය කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් පමණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනරැලියක් නාතණ්ඩිය නගරයේදී පැවැත්ුණා. ඒ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට අපි පැහැදිලි ක්‍රමවේද හඳුන්වා දීලා තිබෙනවා. සෑම ශිෂ්ටාචාරයකම දැන් මේ ප්‍රාත්‍ය වැඩිම තිබුණත් බති මේ පිට රටවලින් අඩු මුදලට බති ගේනවා. ගෙනාවම ඒ අපේ රටේ ඒ කර්මාන්තය අපහසු තත්යකට පත් වෙනවා. මෙන්න මේවා අපි පිට රටින් ගෙන්වීම අපි නතර කරන්නට ඕන. අපේ දේශීය ඒ නිෂ්පාදන අපි ඉහළට ගේන්නට තාක්ෂණය හඳුන්වා දෙන්නට ඔවුන්ගේ ආයෝජන වලට අඩු කොහේට මුදල් ලබා දෙන්නට රජයක් මැදිහත් වෙලා දේශීය කර්මාන්ත කරුවා දිනු කරන්නට ඕන අපි ආර්ථිකය ඉහළට ගෙනියන්න තමයි. මෙතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනරැලියක් පඬුවස් නුවර දී පැවැත්ුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ජනතාව අමතමින් ප්‍රකාශ කළේ කුරුණෑගල ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දෙන බවයි. ගොවි ජනතාවට වතුර ඉතාමත් වැදගත්. ඒ නිසා ඒ ප්‍රදේශවල වාරි මාර්ග ව්‍යාපෘති ඇති කළා. එහැම කන්නයකටම වතුර ලබා දෙන ක්‍රමවේදයන් අපි මෙහි සඳහන් කළා තිබෙනවා. තමුන්නාන්සේලාගේ මේ ප්‍රදේශවල කුකුල් ගොවිතැන විශාල වශයෙන් සිද්ධ වෙනවා. අපි තමුන්නාන්සේලාගේ කුකුල් ගොවිතැනේ නිෂ්පාදන මිල අඩු කිරීමට ක්‍රියා කරනවායි කියන එකත් තමුන්නාන්සේලාට මතක් කරමින් පිට රටවල් වලින් බිත්තර සහ කුකුල් මාස් ගෙන්වීම අපි නතර කළා. දේශීය කුකුල් ගොවියා ඔවුන්ගේ ආදායම වැඩි කරන්නට අපි ක්‍රියා කරනවායි කියන එකත් මෙවත් මතක් කරන්නට ඕනේ. මේ දිස්ත්‍රික්කයේ බීමට තියෙන ජලය විතරක් නෙවෙයි ගොවිතැනට ජලය ලබා ගැනීම වැඩපිළිවෙල අපි අනිවාර්යයෙන්ම ඉටු කිරීම කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පඬුවස් නුවර විතරක් නෙවෙයි මේ දිස්ත්‍රික්කය තුල තියෙන ප්‍රශ්න අඳුරගෙන මේක සංචාරක පුරයක් කරන්න පුළුවන් ස්ථානයක් ඓතිහාසික රාජධානියක්. එමනම් මේ රාජධානිය නැවත රාජධානියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා කියන එක අපි මතක් කරන්න ඕන. නීති ආධිපත්‍ය වංශාවෙන් දෝෂණයෙන් තොර පාලනයක් මහජන ආරක්ෂාව හා ජාතික සමගිය යන කුළුණු මත රට ගොඩනැගිය යුතු බව ජනාධිපති අපේක්ෂක ආනන්ද කුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනතා නියෝජිතයින් ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. නීතිය කඩාවැටලා රට හදන්න බෑ. හොරකම් කර කර පාලක වෙන රටක් හදන්න බෑ. රට ඇතුලේ යුද්ධ ගැටුම් තියෙනවා නම් රටක් දිනු කරන්න බෑ. සාහතික වශයෙන් මේ කරුණු තුන සම්පූර්ණ කළ යුතුයි. එකක් නීති විධානයේ ආධිපත්‍ය, දෙක වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය, තුන මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය. මේ කුළුණු තුන මත තමයි අපේ රට ගොඩනගන්නේ. ඊට පස්සේ ඒ මත රට ගොඩනගන්න ගොඩක් දේවල් කරන්න තියෙනවා. අපේ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද? ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්නේ කොහොමද? ධීවර කර්මාන්තය දිනු කරන්නේ කොහොමද? මේ ආදී වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේ අතර ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැතුණා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ රටේ දේශපාලනීය ඉහළ තලයකට රැගෙන යම වෙනුවෙන් දේශයේ අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කළ බවයි. තමන් ජනාධිපති වූහොත් පළමුව විසඳන්නේ ආර්ථික අර්බුදයේ බව ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක රුහාන් පල්ලිවත්ත මහතා මේ බව සඳහන් කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති සංවාදමේ වැඩසටහනකට එක්වෙමින්.
එහිදී තවදුරටත් අදහස් දක්වූ ඒ මහතා කියා සිටියේ රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමේ විසඳුම් Taman සතුව පවතින බවයි. මම හැමදාම උදේට දකින්න දසුණක් තමයි මගේ වාහනේ හිටියට ගන්නකොටම එතනින් යනවා CTV බස් එකක් පාසල් බස් එකක්. ඒ බස් එකේ ළමයි යනවා අර ජනේල් වල හිටන් ඇල්ලීලා. අපේ ගමනාගමනය ගත්තොත් පාරේ සාමාන්‍ය ජනතාව ගමන් කරන බස් රථයක සහ බන්ධනාගාර බස් රථයක වෙනස ගත්තොත් අර බන්ධනාගාර බස් රථයේ වටේට දැලක් ගහලා තියෙන ඇච්චරයි වෙනස. ඉතින් මේ මට්ටමෙන් තමයි මේ අවුරුදු 71ක් තිස්සේ මේ ජනතාවට මේ අය සලකන්නේ. මගෙන් කවුරු ඇහුවොත් හෙට ඔබට මේ රට උප ජනාධිපති වුණොත් මොකද ඉස්සෙල්ලම විසඳන ප්‍රශ්නේ? මම තෝරගන්නේ දැනට තියෙන මේ ආර්ථික අර්බුදය. මොකද මම අවුරුදු 3කට කලින් කිව්වා මේ තියෙන ණය අර්බුදයක් බවට පත් වෙනවා කියලා. දැන් ලබන අවුරුද්ද වෙනකොට අපිට ලංකාවේ ඉතිහාසයේ ලොකුම ණය වාරිකයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ ණය වාරිකයක් ගෙවන්න අපිට ණය ගන්න සිද්ධ වෙනවා. ණය වාරිකයක් ගෙවන ණය ගන්නවා කියලා කියන්නේ අන්න මම එදා කීප අර්බුදය නිර්මාණය වෙලා හමාරයි. ඒක නිසා මේකට අපි තිරංග යෙදිය යුතුයි. ඒකට මම දකින විදිහට කෙටි කාලීන විසඳුමක් හැටියට ඍජු විදේශීය ආයෝජන හැටියට අපිට අඩුම ගන්න ඇමරිකන් ඩොලර් බිලියන 10ක් අවශ්‍යයි. ඒ බිලියන 10න් මට හැකිය වෙලා තියෙන ප්‍රසල්කයිම ජපානය වගේ රටවල් වලින් පොරොන්දු කරගන්න බිලියන 4ක් ඇමරිකන් ඩොලර් මේ රටේ ඍජු විදේශ ආයෝජන හැටියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමට වෙනත් පාර්ශවයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා පවසනවා. තම පක්ෂයේ සුරැකීමට නිසි වැඩපිළිවෙලක් සහ නායකත්වයක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ සුරැකීමේ සංවිධානය කියන එක තමයි ඔක්තෝබර් 5 වෙනිදා සැලසුම් කරපු කට්ටිය සැලසුම් කරේ. TN එකේ සම්බන්ධන් මහත්තයයි රිචාඩ් බදුර්දීන්ලා හකීම්ලා සහ චන්ද්‍රිකා කුමාර්තුංග හවුල තමයි ඉන්නේ. එක්සත් ජාතික පක්ෂ සුරැකීමේ සංවිධානය හැදලා තියෙන මේ හවුලේ. දැන් මේ වෙලාවේ අපි විශේෂම අවධාරණය කරන්න ඕන කම තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුරකින්න පක්ෂයට හොඳ ව්‍යුහයක් තියෙනවා, පක්ෂයට හොඳ නායකත්වයක් තියෙනවා, පක්ෂයට හොඳ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිසා මේ අය ප්‍රචාරය කරනවා, අපේ ආසනවලත් යනවා, ජනාධිපතිතුමා හෙට ප්‍රකාශයක් කරනවා, අනිද්දාට කරනවා, ලබන සතිය කරනවා. මේ සතියේ ජනාධිපතිතුමා මේ මැතිවරණ ඉවර වෙනතුරු එතුමා නැවත ඔක්තෝබර් 17 වෙනිදා මේ පක්ෂයේ නායකත්වය බාර අරගෙන ඉදිරි වැඩපිළිවෙලට එනතුරු කිසිම ප්‍රකාශයක් මීට අදාළව කරන්න දෙයක් නැහැ. එතුමාගේ ආශිර්වාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ. චන්දිකා කුමාරතුංග මැතිණිය පක්ෂයට ආදරේ නම් ඕවා කරන්නේ නැහැනේ. ඈ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක්. ඈ පක්ෂයට ආදරේ නම් පක්ෂයේ ලේකම්වරුන් කඳවන මධ්‍යම කාරක සභාවලට සාකච්ඡාවලට එහෙම නැත්නම් ජාතික සභාවලට එකතු වෙලා ඇගේ උපදේශකත්වය ලබා දෙන්න තිබුණා. ඉතින් ඇය සමහරට කියනදි මට ආරාධනා කළේ නැහැ කියලා. අපි ආරාධනා කරපු ඒවට එයාවද? දේශපාලන වේදිකාවේ මේ දිනවල ඇසෙන විවිධ අදහස් වලටයි දැන් අවධානය. යුද්ධයේ අවුරුදු 2යි මාස 9 ඉවර කරා වගේ මද්රවේ උදුර අවුරුදු 2ක් යන ඉස්සෙල්ලා මේ රට ඉවර කරලා මතර ලොල්ලුන අපේ දරුවෝ බේර ගන්නවා. අතීතේ වගේ සතාසි විපාට ආදරේ, ගහටකොලට ආදරේ, සංස්කෘතියක් මේ රටේ නැවතත් අපි ඇති කරමු. 48 ඉඳලා 1976 වෙනකන් ඩොලර් එක වැඩි වුණේ 8743 දක්වා. 65 වෙනකොට 4යි ගානදී. අද වෙනකොට 180 ගානට ගිහිල්ලා තියෙනවා. එතකොට අපිට පේනවා කොච්චර ගැටලු තියෙන රටකද ඔබ ජීවත් වෙන්නේ කියලා. අපි ගන්නවද මෙරට ඒකාධිපති පාලකයෙක් වෙනුවෙන් මෙරණේ මුදල් වංචා කරලා නඩු කියන පාලකයෙක් පත් කර ගන්නවද කියලා මම අහනවා. පාලකේ නාගේ ආදර්ශමත් අපේ රටේ මහා සංගරත්නය කිව්වා ඔය නිල්වත් රැඟුම් පපා දලදා මාලිගාවට රැට රේස් පදින එක නවත්තන්න. රැට රේස් පදින දලදා මාලිගාව වටේ ඉඩ දීපු පාලකෝ දැන් ඇවිල්ලා කියනවා වතුකරේ ජනතාවට 1500ක් දෙන්නම් කියලා. ලංකා වාණිජ මණ්ඩලයේ සහ නේපාල දූත පිරිසක් අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල ශ්‍රවණාගාරයේදී. ලංකා වාණිජ මණ්ඩලයේ සහ නේපාලයේ චිත්වන් ප්‍රාන්තයේ දූත පිරිසක් අතරයි මෙම ගිවිසුමක් සන් තැබුණේ. එමගින් දෙරට අතර වෙළඳ සංචාරක සහ ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා. දූත පිරිස නේපාලයේ චිත්වන් ප්‍රාන්තයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. ගිවිසුම අත්සන් කිරීම ලංකා වාණිජ මණ්ඩලයේ උපසභාපති ගෝවින්ද සාමි මහතා සහ නේපාල චිත්වන් ප්‍රාන්තයේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති ශාන්ලාල් ප්‍රධාන් මහතා අතර සිදු කෙරුණා. එත් සමගින් IT මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. අසුරු දෙකේ සිට අපගේ පෑම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk